පොඩි කාලේ ඉඳන් අපි පොඩි කාලේ ඉඳන් තාත්තා බොනවා. ඒ වටපිටාවත් එක්ක ඉතින් අම්මටත් එපා වෙලා තිබ්බේ. මම ඕලෙවල් පළවෙනි පාර තියෙනවා. 2020 ගිය අවුරුද්දේල වයම් පළාතේ හොඳම ප්‍රතිඵල බිහි කරපු ආර්ථිකය පන්තිය වුණාද. මගේ ගිය අවුරුද්දේ කුරුණෑගල ළමයි 6 දෙනයි කියේ. කුරුණෑගල ඉක්කෝන් හොඳම ප්‍රතිඵල දෙක මගේ පන්තියේ සතු වෙනවා. කුරුණෑගල දෙවෙනියත් ඊට පස්සේ කුරුණෑගල තුන්වෙනියත් ඉන්නවා. මට යාළේ ගෙදරින් අකමැති වෙනවා. මට ඔයාලගේ දුව දෙන්න මංගා මේ දේවල් තියෙනවා කියලා කියන්න දෙයක්. ඒ කියන්නේ ආදරයක් ගන්න නම් මොන හරි දෙයක් තියෙන්න ඕනේ. හැබැයි කොහොනාර මට මගේ අම්මව කාර් එකේ වාඩි කරගෙන යන්න මට අවස්ථාව ලැබෙනවා. හැබැයි මං කාර් එක ගන්න මාසයකට කලින් ඒ ගැලම එන්ගේජ් වෙනවා. අවින් නංගිගේ ඉල්ලීම තමයි. ආයිබෝන් කියලා පිළිගන්නවා සෙවෙන් දිනාට කතා කතා කරනවා මේ. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. camera.lk.com. iwan කියලා පිළිගන්නව සෙවුල් දනටම. ජීවිතේ හැමදේම නැති වුණාද? මේ කොරෝනාත් එක්ක කිසි දෙයක් ගොඩ එන්න බැයිද? ඔන්න ඔය වගේ නැති මානසිකත්වයකින් රටේ ගොඩක් දෙනා ජීවත් වෙන්නේ. හැබැයි අපිට මොන දෙයක් නැති වුණත් अम्मा ताता के आदरे अभी तक तीन मम क्यूवो ये अम्मा ताता के आदर इतने तो जीवित कौर रिगोड़े ना मगे नाटे गुड़क दिन गुड़क हिंग अतिये विधिटे अन्े कथावाक मठ हम बेनवा इतमापे प्रसाद दय्य मंग आराधना करना धन ट्यूशन गुरु रेक् मे श्रेष्ठे दवंते आराधने पीलीगनवा मोट अम्मे ताता तमंगे प्रेमवंती किसीम के आदर हर हिट लिन्ने कोहमद प्रसाद दय जीवित हदागते गुड़गिए මංගදන්නේ ඔබටත් වටිනම කතාවක් වෙයි අපි අහලා බලමු ඔහුගෙන් මේ කතාව. අයිබෝන්. අයිබෝන්. නම? ප්‍රසාද් චින්තන. ප්‍රසාද් චින්තන. අයි කියලා කතා කරන්න. ඔව්. ඒක දැනෙනවා. මොකද අපි දින යහලුකමත් එක්ක ඒ දේවලුත් එක්ක ප්‍රසාද් අය කියන එක මට දැනනවා. ප්‍රසාද් අය මේ අම්මා රට යනවා කියන එක ඔබ දැක්කේ කොහොමද? අම්මා රට යන්නේ මට අවුරුදු 5 ඉදී. හ්ම්. ඒ කියන්නේ මම අවුරුදු 5 වෙද්දිත් අම්මගේ තනේ ලීලා කිරිබොනවා. හ්ම්. ඒ කියන්නේ මං කිරිබොන වයසින්දි තමා. ඒ කියන්නේ සාමාන්‍ය ගොඩක් ඉතින් අවුරුදු 5 වෙනකන් කිරි දෙන්නේ අම්මලා. ඒත් මගේ අම්මා මට අවුරුදු 5 වෙනකන් කිරි දෙනවා. ඒ කිරි බොන අවස්ථාවෙද්දි තමා අම්මා රට යන්නේ. ගෙදර තිබ්බ ආර්ථික වටපිටාව සහ තවනොයිකුත් තිබ්බ ගැටලුකාරී තත්ත්වයන් එක්ක තමා අම්මා රට යන්නේ. එතකොට ඒ දේවලුත් එක්ක ඇත්තටම මම හිතනවා මට අවුරුදු 5ේම අම්මගේ ආදරය අහිමි වෙනවා. එතකොට ඒ අහිමි වෙච්ච ආදරයත් එක්ක මම හිතනවා මට මගේ ලයිෆ් එකේ අර ප්‍රධානංගයන්නේ අම්මගේ ආදරය කියන්නේ. එතකොට ඒ ආදරේ නැතුව මමගේ ලයිෆ් එක ඉස්සරහට අරගෙන යනවා. එහෙනේ අම්මා දාලා යනවා කියලා අම්මා කියනකොට පුතේම රට යන්න ඕනේ කියලා. එදා කොයි වගේද? මම පොඩි කාලේ නිසා ඉතින් මම හිතනවා මට ඒක ඉච්චර ලොකු මතකයක් නෑ අම්මා මාව දාලා යාම සම්බන්ධයෙන්. හැබැයි මට දැනෙන්නේ නැති. මොකද පොඩි කාලේ මම කිව්වනේ මං කිරි බිබී ඉද්දි තමයි අම්මා ගියේ. හැබැයි මම පාසල් ඇතුල් වෙද්දිත් අම්මා නෑ. ඊට පස්සේ කොමරි වම්ම ඉස්කෝලේ යද්දි 3 වසරේදී මගේ ඉස්කෝලේ ගමන් නතර වෙනවා. විශේෂයෙන්ම ඇත්තරම තාත්තට හිම ලොකු වමනාවක් තිබ්බේ නෑ උගන්වන්න තරම්. ඒ දෙවලුත් එක 3 වසරේ ඉස්කෝලේ ගමන නතර වෙනවා. 3 වසරේ අන්තිම වාරිතර වගේ වෙද්දි මගේ වාසනාවකට නැවතම ලංකාවට එනවා. ඒ ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ මම හැදුනේ තාත්තගේ අම්මා ගාව. ඊට පස්සේ තාත්තගේ අම්මා ගාව ඉඳලා මාව නැවතහපව අරගෙන එනවා. අම්මගේ තාත්තා ගාවට ඊට පස්සේ මම හැදෙන්නේ අම්මගේ තාත්තා ගාව. ඊට පස්සේ 3 වසරේදී කොහොම හරි මම පන්තියේ පේල්ලෙනවා. හැබැයි මට පොඩි කාලේ මන් දන්නේ මං සාමාන්‍ය පොඩ සමවේදී මිනිස්සේ පොඩි කාලේ මට සාමාන්‍ය අඩන්න පුළුවන්. 3 වසරේ ඒ කියන්නේ පන්තියේ ළමයි 30ක් හිටියානම් මම 28 වෙනියා. 3 දෙනෙක් පේල් කරලා තිබ්බා. මම ඊට පස්සේ කොහොම හරි ඔය පේල් කළාට පස්සේ චම්පිකා කියලා මිස් කෙනෙක් තමයි පන්ති බාර හිටියේ. මම මිස්ගේ කකුල් දෙක අල්ලගෙන අඬනවා. මිස්ටර් පපුණු වෙලා මාව 3 වසරේ පේල් නොකර මාව 4 වසරේ පාස් කරනවා. එහෙම තමයි ඉස්කෝලේ ගමන ආරම්භුනේ. හරි. මේ කාලේ වෙනකොට දැන් ගොඩක් මේ ප්‍රශ්නේ තියෙනවා මං හිතන්නේ තමන්ගේ අම්මා එහෙම නැත්නම් බිරිඳ රට ගියපෝ ස්වාමීන්ට සහ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අම්මා නැති අඩුව තමන්ගේ බිරිඳ නැති අඩුව. ඒ කාලේදී දෙමාපිය රැස්වීම වලට අම්මා එන්නේ නැහැ. මම හිතන තාත්තත් එන්න නැතුව ඇති. කොහොමද ඒක විඳ දරාගත්තේ?
එක මෙච්චරයි කියලා ඉතින් වචන වලින් කියන්න බෑ අත්දැකීම් නැද්ද දැනිච්ච අවස්ථා ගොඩක් තියෙනවා මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන ඉස්කෝලේ හැබැයි මගේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙච්ච වෙලේ මට එතෙන්ට ගේන්න කෙනෙක් නැහැ මම නැන්දලාට ගිහිල්ලා කියනවා ඊට පස්සේ මගේ පුංචිලාට ගිහිල්ලා කියනවා අන්තිමේදී මම තනියම ඉස්කෝලේට එනවා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙච්ච වෙලේ හැබැයි ඉස්කෝලේට ඇවිල්ලා මම ප්‍රින්සිපල් ගාවට ගිහිල්ලා කියනවා සර් මට ගෙදරින් එක්කන් එන්න කෙනෙක් නැහැ කියලා හැබැයි මගේ බැජ් එක පලන් දන්න මොහොතකට කලින් මගේ අම්මගේ නංගි එතනට එනවා ඇත්තට මේක මාර වේදනාවක් මොකද අම්මෙක් තාත්තෙක් හරි ඒ කියන්නේ නැතුව හැදෙනවා කියන්නේ ඒ වේදනාව මෙච්චරයි කියලා වචන වලට කියන්න අමාරුයි ඒ කියන්නේ මේ තාත්තා ඈත් වෙනවද ඔබ ඔව් මම 6 වසර 7 වසර ඉතර වගේ වෙද්දි තාත්තා අපෙන් ඈත් වෙනවා ඊට පස්සේ තාත්තා අපිට එහෙම ඒ කියන්නේ සමීප වෙන්නේ අම්මත් යාර තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් අපි පොඩි කාලේ ඉඳන් තාත්තා බොනවා ඒ වටපිටාවත් එක්ක ඉතින් අම්මටත් එපා වෙලා තිබ්බේ අම්මත් ඊට පස්සේ අකමැති වෙනවා තාත්තා තවදුරටත් අර එකට වාසය කරා එකතු වෙන්න මේ හැම දෙයක්ම ශක්තියක් කරගන්නවනේ ඔව් තරහක් වෛරයක් නැති නේ අම්මා තාත්තා ගැන අනේ නෑ මං හිතන ඒක අපි ලබා උපන් හැටි ඒක තාත්තා හෝ මම අපේ පරම්පරා ඒ කියන්නේ අපේ කට්ටිය කරපු පෙර කරපු පවක් වෙන්නේ නැති. ඒ පව සමහරට පරිසම් දීලා ওই වගේ දෙයක් උනා වෙන්නේ නැති. ඇත්තට මම අදටත් ප්‍රාර්ථනා කරනවා තාත්තා ඉන්න තැනක හොඳට ඉන්න කියලා. මට දෙමව්පියෝ සම්බන්ධයෙන් ඇත්තටම එහෙම අර වෛරයක් නැහැ. අඩුම තරමේ සමාජය සම්බන්ධයෙන් වත් මට එහෙම ওই සිදුවීම් එක්ක කිසිදු වෛරයක් නැහැ. හැම දෙයක්ම කරන්න දැන් ගොඩ යන්නනේ. හැබැයි අපිට දැන් අම්මා තාත්තා ඇඟිලි දික් කර කර ලකුණු මෙහෙම හැමදේම බලනවා අනිත් දරුවන්ගේ ඔබේ බලන්න කෙනෙක් නැහැ ඒ දෙක අතහැරෙන සම්භාවිතාවය වැඩි කොහොමද ඔබ ප්‍රතිපල වෙන්නේ ඇත්තටම පොඩි කාලේ ඉගෙන ගන්න දක්ස නැහැ මට එහෙම ඉගෙන ගන්න බෑ හැබැයි මම පොඩි කාලේ ඉඳන් ගණන්වට දක්සයි මම ඕලෙවල් පළවෙනි පාර ෆේල් වෙනවා ඕලෙවල් මගේ පළවෙනි පාර ප්‍රතිඵල තිබ්බේ B4ක් B4 තිබ්බා ගණන්වලට තිබ්බා B1ක් සිංහලට තිබ්බා ඊට පස්සේ ආගම තිබ්බා ඊට පස්සේ ව්‍යාපාර අධ්‍යයනය තිබ්බා ඔය හතර තමයි B4ක් තිබ්බේ නමුත් මට 6-4 නෑ A level කරන්න එතකොට ඒ දෙත් එක්ක ඇත්තට මට දැනුණා මම ඔලවල් ෆේල් වුණාට පස්සේ මම සමාජයෙන් නිකන් අර කොම් ඈත් වෙනවා කොම් වෙනවා වගේ ඊට පස්සේ මට හිතුණා දෙවෙනි පාර කරන්න ඕන කියලා ඒ වෙනකොටත් අම්ම රට මං අම්මට කියනවා අම්මේ මට දෙවෙනි පාර කරන්න ඕන ඊට පස්සේ අම්මා නෑයොත් එක්ක කතා කළාට පස්සේ නෑයෝ අනම්මනම් කියලා තිබ්බා පළවෙනි පාර ගොඩ දාගන්න බැරි කෙනා කොහොමද දෙවෙනි පාරක් කරලා ගොඩ දාගන්නේ හැබැයි මට උවමනාව තිබ්බා කොහොම හරි දෙවෙනි පාර කරලා ගොඩ යන්න මම දෙවෙනි පාර ඕලෝල් කරනවා ඕලෝල් කරලා හොඳ ප්‍රතිඵලයකට එනවා ඒ ආපු ගැම්ම තමයි ඊට පස්සේ ඒ ලෙවල් පන්තියට එන්නේ ඒ ලෙවල් පන්තියේ කිසිම දවසක මම පන්තියේ හතරවෙනිය වෙලා නැහැ ඒ ලෙවල් පන්තිය හැමදාම 1-2-3 ওই මට්ටමේ හිටියේ ඊට පස්සේ කොහොම හරි ඔය ඒ ලෙවල් කරන කාලේ යන පන්ති සෑම පන්තියෙම මම කැපිපෙන චරිතයක් ඒ කියන්නේ සාමාන්‍ය මම හැමෝටම වඩා ඉස්සරහින් හිටියා හැම පන්තියකම ඒ කියන්නේ අර මට උවමනා වෙලා තිබ්බා මේ හිටපු තැනින් ගොඩ යන්න ඒ කියන්නේ මට දැනුණා ඒ කියන්නේ මම දුප්පත් කියන හැඟීම් මන් තුල තිබ්බා මම හිතුවා මට මේකින් ගොඩ යන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය විතරයි ඒ නිසා මම කලේ ඉගෙන ගත්තේ ඒ ලෙවල් පන්ති ඉඳන් ඊට පස්සේ කැම්පස් ගියා කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ චාර්ට් කළා ඒ ඉදදී තමයි ටියුෂන් පටන් ගන්න ඒක ඇත්තටම ටියුෂන් පටන් ගන්න ප්‍රධානම හේතුව මගේ පරමාර්ථය වෙලා තිබ්බේ නම් චාර්ට් account කෙනෙක් වෙන එක. හැබැයි මම කැමති නෑ තවත් කෙනෙක් යටතේ වැඩ කරන්න. අන්නේ කියන හේතු සාධකේ නිසා මම ෆර්ම් යන අවුරුද්දකට ආසන්න කාලයක්. ඒ ෆර්ම් එකේ ඉද්දී මට දැනිච්ච හැඟීම් එක මට හිතෙනවා ටියුෂන් වලට එන්න. මම ළමයි දෙන්නෙක්ගෙන් ටියුෂන් පටන් ගන්නවා. ওই ළමයි දෙන්නයින් ටියුෂන් පටන් අරගෙන කොහොම හරි ඇත්තටම ඒ ටියුෂන් පන්තියේ යද්දිත් මගේ පළවෙනි ගෝලයා ඇක්සිඩන්ට් එකක් වෙනවා. එක්සෑම් එක මාස 8ක් විතර වගේ තියෙද්දි තමයි මේ ඇක්සිඩන්ට් එක වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මම ඒ ළමයාව ගෙදර ගිහිල්ලා නැවත හපව් ක්ලාස් එකට එක්කගෙන ඇවිල්ලා මගේ ඇත්තට මට සල්ලිත් නෑ ඒක ළමයි ප්‍රී කාඩ් එක. මට මාසිකම් වෙන්නේ 560ක් වගේ පුංචි මුදලක්. හැබැයි මට ෆර්ම් එකෙන් හම්බ වෙන රුපියල් 10000. හැබැයි මට අර රුපියල් 10000ට වඩා මෙතනින් ලැබිච්ච මානසික සුවය ඉහළයි. ඒ නිසා මම තීරණය කරනවා ටියුෂන් කරන්න. එතකොට ඒ දෙයත් එක්ක අර දරුවා මට හැකියාව ලැබෙනවා උදේ හවස එක්කගෙන ඇවිල්ලා ගිහින් ඇරලා මගේ පළවෙනි බැජ් එක
ඒ බැජ් එකට ළමයි අර ළමයි දෙන්නත් එක්ක ළමයි 12ක් එක්සෑම් එකට ලෑස්ති වෙනවා. එතකොට මගේ අර පළවෙනි ගෝලය මට හැකියාව ලැබෙනවා කැම්පස් යවන්න. ඒ වගේම මං ගා හිටපු ළමයි 12යි 6 දෙනෙක් කැම්පස් යනවා. ඒක ඇත්තට මට ලොකු පිටුහලක් වුණා මං ආපු ගමන තවදුරටත් හදාගන්න. කොහොමද ප්‍රතිඵල දරුවන්ගේ? මං 2016 තමා මගේ පළවෙනි බැජ් එක ගන්න. එතකොට මගේ පළවෙනි බැජ් එකේ ළමයි 12න් 6ක් කැම්පස්. ඉතුරු 6 දෙනාටත් ඉක්ොන්නොට බී විතරයි තිබ්බේ. එතකොට මේ 12 දෙනාම ගත්තොත් මේ වෙද්දි සමහර අය කැම්පස් වල ඉන්නවා. තවත් සමහර අය ටීචින් කරනවා. ඒ 12 දෙනාම හොඳ තැන් වල ඉන්නවා. එතනින් ආවට පස්සේ මගේ ඇත්තම පරමාර්ථය වෙලා තිබ්බේ ප්‍රතිඵලය. මොකද මම හිතුවා මම යම් තැනක ඉන්නවා නම් ඒ අධ්‍යාපනයේ. එතන වෙන කිසිදු හේතුවක් තිබ්බේ නැහැ මම යම් තැනකට එන්න. මොකද මම හිතුව වටපිටාවේ සියල්ලත් එක්ක මාව තැනකට ගෙන ආවේ අධ්‍යාපනය. ඒ නිසා ඒකේ වටිනාකම මම දන්න නිසා මම හිතුවා මගේ ළමයිට මට දෙන්න පුළුවන් උපරිම මම දෙන්න ඕන කියලා. ඒ දේවලුත් එක්ක මට පුළුවන් වුණා 2020 ගිය වෘදේලවල වයම් පලාතේ හොඳම ප්‍රතිඵල බිහි කරපු ආර්ථිකය පන්ති ගොඩනගා. මගේ ගිය වෘද්දේ කුරුණෑගල ළමයි 6 දෙනා හිටියේ. ඔය කුරුණෑගල ළමයි 6 දෙනාගේ කුරුණෑගල ඉකෝන් හොඳම ප්‍රතිඵල දෙක මගේ පන්තියේ සතු වෙනවා. එතන කුරුණෑගල දෙවෙනියත් ඊට පස්සේ කුරුණෑගල තුන්වෙනියත් ඉන්නවා. ඊට අමතර මේ විද්දි පුත්තරන් දිස්ත්‍රික්කේ වැඩිම ළමයි ප්‍රමාණයක් ඉකෝන් වල ඉන්නේ මගේ. එතකොට පුත්තරන් දිස්ත්‍රික්කේ මට පුළුවන් වෙනවා දිස්ත්‍රික් ප්‍රථමයක් 6 වෙනිය සහ 7 වෙනියත් නිර්මාණය කරන්න. ඒ අතර පුත්තරන් දිස්ත්‍රික්කේ වැඩිම සරසවි වරන් ලප්පු ඉකෝන් කරපු ළමයි බහුතරයක් මං ගාවයි. ඒ සතුට ඒ විශ්වාසය ඔබ ගාව තියෙනවා. ඔව් අනිවාර්යෙන්. දැන් ඔබ ජීවිතේ මේ තරම් දුර ආවේ කිසිම දෙයක් නැතුවනේ. දැන් අපිට කතාව තියෙන අපිට කන්න නැතත් බොන්න නැතත් අඳින්න පළඳින නැතත් අම්මගේ තාත්තගේ ආදරය හැරි අපේ ළඟින් තියෙනවා. ඔබ මේ හැම දෙයක්ම නැතුව මේ තනිකමත් එක්ක ආපු ගමනක්නේ. තනිකම මකන්න කවුරුත් හිටියෙම නැද්ද? කැම්පස් එකේ 3rd D ඉද්දි. ගැල්ලම කම්බෙනවා. ඇත්තටම මං හිතනවා මට ඒ ආදරය ඇත්තටම ඒ කියන්නේ අර ආදරයක් නොලිවිච්ච කෙනෙක්ට සාමාන්‍ය දෙයක් ලැබුණාට පස්සේ මහමෙරක් වෙනවා. මහමෙරක් තරන්නේ. ඒ නිසා මට ඒ ආදරේ එච්චරම දෙන්නා. හැබැයි ඒක අතරමඟදී නතර වෙනවා. අවුරුදු 4කට වගේ පස්සේ ඒ සම්බන්ධතාවය නතර වෙනවා. ඒක නතර වෙන්න හේතුව ඇත්තම අර මම හැදිච්ච වටපිටාව. මට යාලේ ගෙදරින් අකමැති වෙනවා. හැබැයි අපි කිසිවිටකත් අර ආදරේ කළා කියලා වෛරයකින් වින්නුන්නේ අපි දෙන්න කතා කරලා මොකද යාළුවගේදී මට කිව්වට පස්සේ අකමැති කියලා ඇත්තට මට පෙන්වන්න දෙයක් නැහැ. මට ගිහිල්ලා කතා කරන්න දෙයක් නැහැ. මට ඔයාලගේ දුව දෙන්න මංගා මේ දේවල් තියෙනවා කියලා කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආදරයක් ගන්න නම් මොන හරි දෙයක් තියෙන්න ඕනේද? මෙහෙමයි සාමාන්‍ය ගෑල් ළමෙක් මං හිතනවා දැන් ඉන්න තත්ත්වෙවත් පොඩ්ඩක් ඉහළ තත්ත්වයකට යන්න ඕනේ නේද? මොකද අවුරුදු 18ක් විතර ජීවිතේ යම් දේවල් විඳලා අවුරුදු 18ක් කියන්නේ ඒ විදිහේ අවුරුදු 25 20 ඔව් ඒ වගේ වයසක්. එතකොට යම් දේවල් විඳලා ඊට පස්සේ එතනින් එහාට යන තැන තමන්ට යම් දෙයක් නොලැබුණොත්. එතකොට අර දෙමව්පියෝ පොඩි කාලේ නම් මෙයා වෙනුවෙන් කරපු දේවල් අපරාධයක් නේ. ඒ නිසා මම හිතෙනවා සමහර වෙලාවට ඉතින් දුවෙක් ගෙදරින් යවන්න නම් ඒ පිරිමි කෙනාට ඒ දුව බලා ගන්න කියලා තියෙනවා. එන ඔබ හිතුවා ඒ වෙලාවේ මට ඒ දේ නැහැ මං ඒ පරාජය බාර ගන්නවා කියලා. නෑ මං පරාජය ඒ කියන්නේ පරාජය බාර ගන්න සූදානම් හිටියේ නෑ. මම ඇත්තටම උත්සාහ කළා මයි කරගන්න. හැබැයි සමහර උත්සාහය අසාර්ථක වුණා. මම දැක්කා ඒ කියන්නේ මට ගමනක් යන්න පුළුවන් කියලා මම පුන පුනා දැක්කා. මොකද මම ඒ කියන්නේ මෙතනට ආවට පස්සේ මාර විදියට මහන්සි වුණා. නින්දක් නැතුව කෑමක් නැතුව පන්ති ටික හදාගන්න මාර වෙහසක් දරුවා. හැබැයි මට ඒ දේවලුත් එක්ක ඒ කරපු කැපකිරීම ප්‍රතිඵල අද තියෙනවා. මොකද අවුරුදු 6ක් පොඩි කාලයක් සාමාන්‍ය ටියුෂන් ගුරුවෙක් හැදෙන්න අඩු තරම් අවුරුදු 10ක් 15ක් අත් වෙනවා. හැබැයි අවුරුදු 6ක් වගේ පුංචි කාලයක් තුල මට පුළුවන් වෙලා තියෙනවා ඉහළ තලයකට එන්න. හැබැයි ඒ අර කරපු කැපකිරීමත් එක්ක ආපු ගමන. නමුත් ඉතින් අර ඇත්තටම හිතේ දුකක් තිබ්බා ඒ දේ අහිමි වීම. ඒ දේ අහිමි වීමත් එක්ක මම සැහැන්න වැටෙනවා. මේට අවුරුදු 3කට කලින් තමයි මේ සම්බන්ධතාවයේ නතර වෙන්නේ. හැබැයි මේ සම්බන්ධතාව නතර වුණා කියලා මම වැටුණා කියලා සමහර තැන්වලදී ඇත්තටම මට මගේ ජීවිතේ පවා කලකිරුණා. ඔය විශ්වාස කරයිද දන්නේ මම අවුරුදු 2 මාරක්
දෙකක් විතර වගේ රෑ එකට මෙහා නිදිර නැහැ මොකද ඒකට හේතුව මට පාන්දර 3 විතර හැරෙනවා හැරලා අර දේවල් මතක් වෙනවා ඒ කියන්නේ ආදර සම්බන්ධතාව මතක් වෙනවා ඒ දෙවලුත් එක්ක පීඩාවෙන් හිටපු නිසා මම කලේ නිදාගත්තේ නැහැ නිදා ගන්න නැතු හැබැයි මම නිකන් හිටියෙත් නැහැ මම කලේ ඒ ලෙවල් ළම වෙනුවෙන් වැඩ කළා පේපර්ස් හැදුවා අලුත් දේවල් කළා මම හැම වෙලෙම උත්සාහ කළා ළමයිට අලුත් දෙයක් දෙන්න ඒ අතර සමහර කතා ලිව්වා සමහර සින්දු ලිව්වා ඔය වගේ දේවල් ගොඩක් කළා එතකොට මං හිතනවා මට ඒ සම්බන්ධතාවයේ නැති වුණත් මට ඒක පළදායි විදියට මගේ ලයිෆ් එක හදාගන්න මට උදව් වුණා මං කොච්චර වැටුණත් ජීවිතේ නැති කරගන්නවා කියලා හිතුණත් මම මගේ ලයිෆ් එක හදාගන්න ඒ සම්බන්ධතාවයේ නැතිවීම ලොකු පිටුවහලක් කරගත්තා ඒකම ශක්තියක් වුණා ඔව් ඒ විතර නෙමෙයි කොහොන අර මේ මම ඇත්තටම ඒ කියන්නේ මේ ගෑල්ලමෙත් එක්කවත් ගෙදර අයත් එක්කවත් කිසිම තරහක් නැහැ මම හිතනවා අද මේ ගෑල්ලමයා ලංකාවේ නැහැ නමුත් මේ වෙද්දි ඉන්න තැන සතුටින් ඉන්නවා කියලා හිතනවා මොකද මං හිතනවා ආදරය කියන්නේ ඇත්තටම අර හැමෝම කියන කතාවන් හිමි කර ගැනීම නෙමෙයි කියලා සමහර වෙලට අතෑරීම තුලත් ආදරේ තියෙනවා කියලා එතකොට ඒ අතෑරීම තුල මම ඇත්තටම මම දකිනවා ඒ ගෑල්ලමයා සතුටින් ඉන්නවා කියන්නේ එක පැත්තකින් මම සතුටින් ඉන්නවා හැබැයි මගේ හිතේ පුංචි දුකක් තිබ්බා එයා එන්ගේජ් වෙලා ඊගව මාසෙ තමයි මම කාරෙක් ගේන්නේ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා කාලයක් ඉඳලා මට උදව් කරපු විදිහ කෙනෙක් විදියට මොකද එයා මම පන්ති පටන් ගත්ත දවසේ ඉඳන්ම මට උදව් කළා සමහර අවස්ථාවදී මගේ පන්ති වලට ඇවිල්ලා මම නැති අවස්ථාවවලදී පන්තියේ පේපර්ස් පවා කළා එහෙම කරපු එයාව සහ මගේ අම්මව කාරකේ වාඩි කරගෙන යන්න මට ලොකු ආසාවක් තිබ්බා හැබැයි කොහොනාර මට මගේ අම්මව කාරකේ වාඩි කරගෙන යන්න මට අවස්ථාව ලැබෙනවා හැබැයි මං කාරක ගන්න මාසයකට කලින් ඒ ගැලම එන්ගේජ් වෙනවා එතකොට ඒ දේවලුත් එක්ක ඇත්තටම මට මාර දුකක් තිබ්බා මොකද මට යමක් ලැබෙන කාලේ මට ඒ ගැලමෙන් සලකන්න බැරුණා හැබැයි අද සතුටු වෙනවා මම මම වගේම ඒ ගෑල් ළමයාත් අද ඉන්න තැනක සතුටින් ඉන්නවා කියලා. හරිම පරාර්ථකාමී ප්‍රේමවන්තෙක්. දැන් කොහොමද ඔබේ කටයුතු සිද්ධ වෙන්නේ? කොහොමද දරුවෙක් ඉන්නවන ඔබත් එකතු වෙන්නේ ඔබේ විෂයත් එක්ක? දැන්ට ඔන්ලයින් ක්ලාස් යන්නේ. දැන්ට ඔන්ලයින් ක්ලාස් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් මට මැසේජ් එකක් එවලා. ඒ කියන්නේ මගේ වෙනම ඉන්නවා මගේ වැඩ කරන සෙට් එක. ඒතකොට ඒ අය ලවා පන්තියට හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ වෙන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ හරහා පන්තියට සම්බන්ධ වෙලා ළමයිට වැටි කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් එන දරුවන්ට වකිමක් විශ්වාසයක් ඔබ ගාව හැමදාම තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සාමාන්‍ය ළමයා මම මුලින් ඉඳන්ම වැඩ කරනවා. සමන් මං ගාවට එන සෑම ළමයටම පොරොන්දුවක් දෙනවා. ඒ තමයි මාස 3ක් ඇතුළත ආර්ථික විද්‍යාව විෂය ආසම විෂය කරනවා. එහෙම කරන්න බැරි වුණොත් මම මේ ළමයිට කියන දේ තමයි මාස 3ක් වෙනින් පන්ති ගාස්තුවක් ගෙවනවානේ. ඒ ගාස්තුව මගෙන් ඉල්ලගෙන යන්න හපෝ. මොකද අපි වැඩ කරන්නේ නැත්නම් අපි ළමයාට විෂය දෙන්නේ නැත්නම් විෂයට විෂය ළමයාට බෝරින් වෙනවා නම් මං හිතනවා අපිට ඒ ළමයාගේ අනාගතේ හදන්න බැරි නම් අපි ඒ ළමයිගෙන් කීයක් හරි හොයාගෙන අපි පෝසත් වෙලා වැඩන්නේ. මොකද ඒ වගේ කිසිදු මං හිතනවා වගතුවකුත් නැහැ. ඒ නිසා මම හැම වෙලේම උත්සාහ කරනවා මට දෙන්න පුළුවන් උපරිමේ ඉතින් ඒ විදිහ තමයි ප්‍රසාද් අයියාගේ ජීවිත කතාව ඔබත් එක්ක බෙදාගන්නේ අර මුලින් කිව්වාගේ කිසිම දෙයක් ජීවිතේ තිබ්බේ නැහැ හැබැයි ඒ නැති වුණු හැම දෙයක්ම ශක්තියක් කරගෙන ධෛර්යයක් කරගෙන අද ජීවිතේ සතුටින් ජීවත් වෙනවා තනියම නෙවෙයි තවත් දරුවන් බොහෝ දෙනාට තමන්ගේ සේවය සපයන ගමන් ඉතින් බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට ඔබේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දැන් තමන්ගේ ජීවිතේට තනියම කන්න කවුරු ඉන්නවද තාම ඒ මතකයන් එක ජීවත් වෙනවා නෑ ඒ මතකයන් මේ වෙද්දි මං අමතක කරලා අවුරුදු ඒ කියන්නේ දෙකමාරක් විතර ගිහිබ්බා ඊට පස්සේ ඇත්තටම මං සැහැන්න මේ වෙද්දි අමතක කරලා තියෙනවා හරි ඉතින් ඔන්න ඔය විදිහ තමයි ප්‍රසාදයේ ජීවිත කතාව ඔබත් එක්ක බෙදාගත්තේ ගන්න තියෙන දේවල් ගන්න අත්තරින් ඕන කැලිය අතාරින්න අපි දෙන්නගේ කතා බහේ විදිහට සිද්ධ වුණේ දරුණට ආරාධනා කරනවා කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මන විශ්යත් එකතු වෙන්න දැන්ම කතා කරන්න එහෙනම් ගිහින් පොමිසුති කතා බහට ආරාධනා පිළිගත්තට ඉතින් මේ වගේ වෙනස් විදිහේ කතා බහක් එක වෙනස් චරිතයක් එක නැවත හමු වෙමු අද නවතිනවා මම අවිෂ්ක විරාජ් කොනාර